ඔව් ඇත්තටම දීර්ඝකාලීනව තිබුණු දේශපාලන සංදර්ශන සහ ප්‍රතිපත්තිමය දේශපාලනයක් නොතිබීමේ අර්බුදය තමයි මේ අපි අද විඳමින් සිටින්නේ. මේක මේ එක රැයකින් එහෙම නැත්නම් රාත්‍රී කීපයකින් නැතුණු දෙයක් නෙවෙයි. දීර්ඝකාලීනව මේ පක්ෂ දේශපාලනය විසින් රටේ ජනප්‍රිය වීම සඳහා ගනු ලබන ජනප්‍රිය තීරණ වල ප්‍රතිඵල තමයි මේ අද ජනතාව භුක්ති විඳින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි වාණිජ ණය වශයෙන් ගත්තු අධික පොලියට ගත්තු ණය මුදල් ඉතාමත්ම තම තමන්ගේ පුජ්‍යලික දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීම සඳහා වියදම් කරපු එකේ ප්‍රතිඵල තමයි අපි අද මේ භුක්ති විඳින්මින් සිටින්නේ. නෑ මේ වෙලාවේ ඔය කිසි කෙනෙක් බාරගත්තර මං හිතන්නේ ජනතාව එක විසඳුමක් විදිහට පිළිගන්නේ කියලා. මොකද ජනතාවට මේ පක්ෂ දේශපාලනය තුළ සිටින මේ දීර්ඝකාලීනයක් කාලීනව එක දිගට පාර්ලිමේන්තුව තුළ දැකපු මූණු මේ වෙනකොට මුළු මනින්ම එපා වෙලා තිබෙන්නේ. එතකොට ඒගොල්ලෝ දැක්කනේ මේ හැම කෙනෙක්ම මේ කවුරු මොනවා කිව්වත් 72 බලය ලැබුණේ නෑ 72 හොරා කෑව කියලා කිව්වත් මේ සියලුම කාර්යයන් වලට ඔතන සිටින සියලු දෙනාම අඩු වැඩි වශයෙන් දායක වෙලා තිබෙනවා. ඒක නිසා දැන් ජනතාව දැන් යම් ආකාරයකට හොඳ දේශපාලන චින්තනයකට දේශපාලන සවිඥානික බවට ඇවිල්ලා තියෙන වෙලාවක් මේක. එතකොට ඒක නිසා මම හිතන්නේ මේ ඒ පිළිගත්තත් ඒ කවුරුන් හෝ පිළි අරගෙන හරි මම 113 පෙන්වන්නම් කියලා බලය ගත්තත් මම හිතන්නේ ජනතාව ওই ඉන්න තැන් වලින් විතන් වෙන්න සූදානම් වෙයි කියලා. මොකද මේ දේශපාලන මූණු තමයි අද ගොඩක් වෙලාට එපා වෙලා තිබෙන්නේ. ඒතොර මේ සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මහජන ධනයත් සමග සෙල්ලම් කරපු අය බව ජනතාව දන්නවා. ඔව් ඇත්තටම විද්වතුන් කියලා කියන්නේ මේ සමාජ අර්බුදය දීර්ඝකාලීනව දැකපු අය. ඒගොල්ලෝ මේ සමාජ අර්බුදය දැක්කට ඒගොල්ලොන්ට කවදාකවත් ඉදිරියට ඒම සඳහා අවස්ථාවක් ලැබුණ නැහැ. ජාතික ලයිස්තුව පවා ව්‍යවස්ථාවෙන් වෙන් වෙලා තිබුණේ මේ විද්වතුන් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා. කිසිම දේශපාලන පක්ෂයක් ඒ විද්වතුන් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. ඔවුන්ගේ සිටින පාර්ලිමේන්තුවට ඡන්දකින් දිනලා එන්න බැරි ඔවුන්ගේ සිටින අර පිරිස් තමයි ඒ ජාතික ලයිස්තුව හරහත් පාර්ලිමේන්තුවට ගෙනාවේ. එතකොට මෙතන දීර්ඝකාලීනව රට තුළ විද්වතුන් ප්‍රතික්ෂේප වුණා. මම කියන්නේ දැන් ඒ ප්‍රතික්ෂේප වීම දැන් නතර කළා මේ විද්වතුන්ට. අපි කියන්නේ මේ 225 අයින් වෙලා 225 විද්වතුන්ට දෙන්න ඕගල. කැබිනට් එක විද්වතුන්ට දෙන්න අපි වැඩි මම මගේ යෝජනාව තියෙන්නේ අපි 20 දෙනෙක්ගෙන් සමන්විත කැබිනට් එකක් අපි යෝජනා කරන්නම්. එතකොට සමහරලාට ඒකට විශ්වවිද්‍යාලවල විද්වතුන් විතරක් නෙවෙයි රටේ සිටින අනිත් පරිබාහිරව සිටින විද්වතුනුත් අපි ඒකට ඇතුල් කරගන්නම්. අපිට අන්න එවැනි නිදහසේ වැඩ කරගෙන යා හැකි තත්ත්වයක් හදලා දෙන්න. හැබැයි එතෙන්දී නාමිකව තමයි විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යන්න වෙන්නේ. මොකද අපිට උදව් කරන්න වෙනවා විධායක ජනාධිපති නමින් සිටියත් අපිට උදව් කරන්න වෙනවා. මොකද සියලුම අධීක්ෂණ කටයුතු සහ මේ සියලුම මෙහෙවීම විද්වත් මණ්ඩලයකට බාර දී යුතුයි. එතකොට ඒ විද්වතුන්ට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමේදී දැන්ට ජාතික ලයිස්තුවේ සිටින පිරිසක් ඉවත් වෙලා ඔවුන්ට වසරක කාලයකට ඔවුන්ට පාර්ලිමේන්තුව ඇතුළට පැමිණීමට අවස්ථාව ලබා දීම තමයි දැනට තියෙන හොඳම ක්‍රමවේදය වෙන්නේ. වියත්මග කියලා කියන්නේ තනිකරම දේශපාලන ව්‍යාපෘතියක්. වියත්මගේ එකම අභිප්‍රාය තිබුණේ එවකට පැවති යහපාලන ආණ්ඩුව වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කැඳවාගෙන පැමිණීමේ අරමුණක් තමයි වියත්මගේ තිබුණේ. එතකොට මම මේ යෝජනා කරන විද්වත් කමිටුවට පක්ෂ දේශපාලනය පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ. පක්ෂ දේශපාලනය මුල් තැනක නැහැ. පුජ්‍යලානුබද්ධ නැහැ. පුජ්‍යලයෙන් රජ කළ යුතුයි කියලා කිසිම අපේ රජ විය යුතු පුජ්‍යලයෙක් නැහැ. අපේ එකම අභිප්‍රාය අපිට නිදහස් අධ්‍යාපනයට වියදම් කළ තිබෙන ජනතාවගේ අභිලාෂ